සෝයා විශ්වවිද්‍යාලයේ සිසු සුපිරි ආහාරයක් ලෙස හැඳින්වුවේ. නමුත් දැන් එසේ නැහැ. මේ සම්බන්ධයෙන් ලෝකව්‍යාප්ත සංවාදයක් පැවතුනත් ශ්‍රී ලංකාවේ අප මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ. සෝයා ආහාර උපන්වේ පෙරදිග ආසියාවයි. ඒත් ලෝකේ වර්තමාන සෝයා අසන්නේ වැඩි හරියකට උරුම කියන්නේ ඇමරිකාවයි. අතීතයේ නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප්‍රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරට ගන්නා සෝයා වලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඩ් අප් නැති වල්නාශක නිශ්චිත වශයෙන්ම යොදවනවා. රවුන්ඩ් අප් වගඩ රෝගී කරන ප්‍රබල වල්නාශකයක්. ඒ මෑතකදී අපේ රටේ තහනම් කරන ලද වල්නාශකයකි. මිලෙන් නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ඉතාමත් ජනප්‍රිය වුණා. සෝයා ඇටවලින් ගන්නා මූලික නිෂ්පාදනය වන්නේ සෝයා තෙල්ද. තෙල් ලැබගත් පසු ඉතිරි වෙන රොඩ සෝයා ආහාර සැකසීමට යොදා ගනී. සෝයා මිලෙන් ඉතාම අඩුවේ. එසේම ආහාර සැකසීමේදී ඒවා ප්‍රශස්ත නිෂ්පාදන පහසුකමක් ඇතිවේ. සෝයා වලින් ලදරු ආහාරද සැලක ප්‍රමාණයක් නිපදවයි. සෝයා වල පෝෂණීය ගුණය බලමු. සෝයා ග්‍රෑම් 100ක ශක්තිය කැලරි ග්‍රෑම් 100ක් තිබේ. මේදේ ග්‍රෑම් 9ක්ද කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 10ක්ද ප්‍රෝටීන් ග්‍රෑම් 17ක්ද අඩංගුවේ. මෙහි ඇති ප්‍රෝටීන් මස්වල බිත්තුල ඇති ප්‍රෝටීන් තරමට පෝෂණීය නොවේ. නමුත් අනිත් ශාක ප්‍රෝටීන් වලට වඩා මේ සෝයා ප්‍රෝටීන් පෝෂක ගුණ ඉහළය. මෙහි ඇති බහු අසන්තුත මේදේයි. එබැවින් සෞඛ්‍ය සම්මත ජීවිතයක එතරම් සුබදායි නොවේ. ශරීරයට කෘතිම ලිංගික හෝමෝන බෙදා හරින්නේ පයිටෝ ඊස්ට්‍රජන් මගිනි. දැනට හඳුනාගෙන ඇති පයිටෝ ඊස්ට්‍රජන් වැඩි ප්‍රමාණයෙන් වඩංගු ආහාරය සෝයා වේ. පයිටෝ ඊස්ට්‍රජන් යනු අප ශරීරයේ නිබදවන ඊස්ට්‍රජන් හෝමෝනයමයි. බාහිරින් මෙවන් හෝමෝන වල සමාන රසායනයක් ලැබුණට ශරීරයේ ඒට ප්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘතිම ලැබීම නිසා ස්වාභාවික ශාරීරිකත හෝමෝන ක්‍රියාකාරීත්වය ඇති කරන බලපෑම අතිවිශාලය. ඊස්ට්‍රජන් හෝමෝනයේ අධික ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවන රෝග අතර පේරු පිළිකා, එන්ඩ්‍රොමෙටිසෝයසියාව, ෆයිබ්‍රොයිඩ්, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බලහීනතා මූලික වේ. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අලෙවි කෙරේ. සෝයා වට්ටෝරුගේ සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නදරුවාටද උපත් පාලන ප්‍රති 4ක හෝමෝන ශරීරගත වන බව පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය. අද කාලයේ ඇතම් දරුවන් වයස අවුරුදු 7-8 දී වැඩි වී පත්වීම ප්‍රවණතාවද මෙවැනි ආහාර නිසා වෙනි. සෝයා ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියද හානි කරයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් සිදු කරන අයිටින් සමාවේජනය අඩල් කරන ආහාර ගොයිට්‍රොජෙනික ආහාර ලෙස හඳුන්වමු. තයිරොයිඩ් හෝමෝන ස්රාවයට අහිතකර බලවම ඇති කරන මෙම ආහාර රසක් මේ වනට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම ප්‍රධානය වන්නේ සෝයා ආහාරයි. සෝයා ආහාර මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය විශාල බලපෑමක් ඇති කරන බව පසුගියදා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වූයේය. ඒ සිදු වූයේ මෙසේය. රූපවාහිනී නිවේදිකාවක නිළියක් වූ ඇමරිකාවේ ඔප්‍රා වින්පි හිටියදීම දැවන්ත ශරීරයකට හිම්කම් පෑවාය. ඇගේ ජීවන ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයේ පිරිහීම යන බවක්ද ඇයට හැඟී ගිය නිසා ඒ වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි වූවාය. එහිදී අනාවරණය වූ ඇය අයඩින් හිඟතාව නිසා ඇතිවන හයිපෝතයිරොයිඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බවයි. මෙයට බලපෑ ආසන්නතම හේතු ලෙස සොයාගෙන ඇත්තේ ඇය සෝයා ආහාරවලට මහත් කිසි බවක් දක්වා නිතරම සෝයා ආහාර ගත් බව නිසායි. මේ බව හෙළීමේ මත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල විරෝධයක් බටහිර රටවල ඇති විය. එන්සයිම අවශෝෂණය අඩාල කරන පයිඩේට ධාන්‍ය හා රන්නේ කුලයේ ආහාරවල තිබේ. සෝයාවල මේවා විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛනිජ අවශෝෂණය දුර්වල කරයි. අනිකුත් ආහාරවල මේ ක්‍රියාවලිය සිදුවන්නේ ඉතා සුළු ප්‍රමාණයකින්. නමුත් පයිටේටවල අධිසාන්ද්‍රණයක් ඇති නිසා සෝයා ආහාර මගින් ශරීරයේ ඛනිජ අවශෝෂණය සැලකිය මට්ටමකින් ප්‍රමාණයකින් අඩු කරන බව හෙළිදරව් වී තිබේ. මෙයින් මිදීමට ක්‍රමයක් තිබේ. සෝයා ආහාර ගැනීමට පෙර පැසීමක ලක් කළ යුතුය. තවද ට්‍රිප්සින් යන ජීර්ණක එන්සයිමකි. ට්‍රිප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදුවන්නේ නැත. එවිට පාචනය කෙන්ඩ අපට ලිම් රුධිර වහනය ආදී ඇතිවේ. සෝයා ට්‍රිප්සින් වල ක්‍රියාකාරීත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබේ. එයින් සමස්ත ජීර්ණ ක්‍රියාවලියම බාධා කරයි. සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඩී අවශ්‍යතාවය ඉහළ නැංවේ. සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනාලින් හා අධිපිලිකාකාරක නයිට්‍රසෝයමින් උත්පාදනය වෙයි. සෝයා වල අධික ලෙස ඇලුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත් වගඩොලත් හානි කරවේ. ඔබ දැනටමත් මෙවැනි විශේෂිත ආහාර අඩාගල පුරුදු වී සිටිනවන එයින් මිදීමට කාලය දැන් නැවි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පුදුම ලෝකයේ සබ්ස්ක්‍රයිබ් කරන්න.